අපි දකිනවා පසුගිය කාලවල්වල පන්සල් පල්ලි කෝවිල් හදාගන්න පුළුවන් වුණේ අර බෙන්ස් කාර්වල ගිහිල්ලා දේශපාලඥයන්ට පන්දම් මලන ස්වාමින් වහන්සේලාට විතරයි. මගේ අපේ වැඩපිළිවෙල යටතේ මිලියන 5146.66ක් තියෙනවා. පසුගිය කැබිනට් රැස්වීමේදී ගම් පෙරළිය 3 වැනි අදියර සඳහා අපි අවසර ලබා ගත්තා. ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුළතදී ලංකාවේ සෑම කොට්ටාසයකටම රුපියල් මිලියන 400ක් නැත්තම් කෝටි 40ක් ලැබෙනවා. මේ ජිම් කල්චර් එක අපි ගමට ගෙනියන්නත් ඕනේ. අනේ නිසා තමයි යෞවන සමාජ හා ක්‍රීඩා සමිති සඳහා කාය වර්ධන කට්ටල ලබා දීමට අපි රුපියල් මිලියනයක් ඒ පැත්තේ ඒව මේව දානේ සමිතියට දෙනවා. අපි ජීවන වියදම අඩි වැඩි කරලත් ස්ථාවරව තියාගෙන ඉඳලා ඊට පස්සේ මේ ඔක්කොම මගේ මිල සූත්‍රයට බලන. එදාට වඩා අදත් ඒ ඉන්ධන මිල ICU එකේ තිබුණ අපේ ආර්ථිකය 2014දී අද අපි සාමාන්‍ය වාට්ටුවට යොමු කරලා තියෙනවා. තාම ඉස්පිරිතාලයෙන් එළියට ගන්න බෑ. තව අවුරුදු 5ක් 6ක් කරාම තමයි අපිට ඇත්ත වශයෙන්ම බය නැතුව ලෙඩාට කියන්න පුළුවන් දැන් ගිහිල්ලා එදා විදියට වැඩ කරගෙන යන්නේ. සංචාරය කරවල තියෙන ආර්ථික වර්ධනය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ කියලා මිනිස්සු කියන්නේ. ඒ AI දැනෙන්නේ නැති නිසා තමයි අපි පැහැදිලිවම සංඛ්‍යාලේඛන ඇතුව ඇත්ත තත්ත්වය කියලා දුන්නේ. කවුරුද සිදුපත් වෙන්නේ කියන එක පිළිබඳ සාකච්ඡාවක් ඉන්නේ කොහොමද? ඔයාලගේ රජය මිත්‍රවරු ප්‍රමාණය කරලා තියෙනවා. අපේක්ෂකයා කවුද කියන එක ගැන අපේ පක්ෂය තුල සංවාදයක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒක වැරදි දෙයක් නෙමෙයි. ඉහලින් කවුරු හරි කියනවා අන්න මෙයා තමයි ජනාධිපති අපේක්ෂක කිව්වම එහෙයි කියන වහල් මානසිකත්වයක ඉඳගෙන තමයි ওই ප්‍රශ්න අහන්නේ. ඒකට ඔබතුමන්ලාගේ කණ්ඩායමේ පිරිසකට විරුද්ධව අද විනය පරීක්ෂණ තියෙනවා ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් සදහන් කරන්නේ. ඒක වෙන්නේ කොහොමද? මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල විනය පරීක්ෂණ කිරීමේ සියල්ල එකේ බෙවෙන්න පුළුවන් නමුත් ওই විනය පරීක්ෂණය තියනවායි කියලා තියෙන්නේ කවුද? කවුද නිලවසෙන් කියලා තියෙන්නේ? විනය පරීක්ෂණයක් තියනවද නැද්ද කියලා තීන්දුව කරන්න එක පුද්ගලයෙකුට බෑ. මහලේකම්ටවත් සභාපතිවරයාටවත් කාටවත් බෑ. ඒක තීන්දුව කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්. එහෙම තීන්දුවක් කරන්නේ නැහැ. එමෙතුමා මිලේනියම් කෝපරේෂන් චැලෙන්ජ් කස්ටඩේ කුම්දෙන් විරුද්ධ මෙහි යම් ප්‍රමාදයක් තියෙනවා. මොකද අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් වෙනත් මතයක ඉන්න නිසා. පැහැදිලිවම කියලා තියෙනවා අපි එක පැත්තකින් එතුමාගේ අදහස් වලට ඇහුම්කන් දෙන ගමන්ම රජයක් හැටියට අපි මේ MCC එක අනිවාර්යයෙන්ම අසංකල යුතුයි කියන තැනේ ඉන්නේ. මාස කීපේ බැරිුණත් අනිවාර්යයෙන්ම නව රජය විසින් එක්සත් ජාතික පක්ෂය මේ MCC එකට අපි එකතු වෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.